වගා පාළු වෙලා ගෙවා ගන්න බැරුව දුක් විඳ කන්න ගණනාව. එතකොට රනිල් වික්‍රමසිංහට කඳුළු නැහැ. හැබැයි ඡන්ද කිට්ටු වෙනකොට කඳුළු කිඹුල් කඳුළු මතක තියාගන්න. මම රනිල් වික්‍රමසිංහෙන් දැනගන්න කැපති. ඔයා ගොවිනාය කපා හරිනවා කියලා කිව්වා. පුළුවන් නම් රටට කියන්න ගොවිනාය වල එකතුව කොච්චරද කියලා. ඒක දන්නෙත් නැහැ හොඳේ. අඩුම තරමේ සමස්ත ගොවිනාය වල ප්‍රමාණය දන්නෙත් නැහැ. කෝටි කීයද කියලා රටට කියන්නකෝ. ඔයා කපන්න හදන්නේ මේ බොරු මේ ඡන්ද වලට රවට්ටන්න. ඊළඟ යා කියන මොකද්ද? බණ්ඩි පොහොර නිකන් දෙනවලු. දැන් බණ්ඩි පොහොර ගහන කාලෙද? දැන් යලේ ගොයන් කපලා ඉවර වෙලා නේද? මේ ඔක්තෝබර් වල මහවැයි පසන් පටන් ගත්තට පස්සේ මහකන්නේ ගොවිතැන් කරන්න බලාගෙන ඉන්නේ. බණ්ඩි පොහොර වුණ වෙන කවද්ද? ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වගේ. බණ්ඩි පූ දින කාලෙට. තව කුඹුර හාන්න පටන් අරගෙනත් නෑ. රනිල් වික්‍රමසිංහ කියනවා බණ්ඩි පොහොර නිකන් දෙනව. අහු වෙනවද ඔවට? A few moments later. අර සජිත් ප්‍රේමදාස ගැන නම් කියලා වැඩක් නෑ. කොතෙන්ට ගියත් නිකන් දෙනව. නිකන් දෙනව. හරිද? මං හිතන්නේ අර නංගි ගාව හොර සල්ලි අච්චු ගහපු මැෂින් එක හංගගෙන ඇති. ඔගොල්ලෝ හිතන රනිල් දිනයි කියලා හිතනොත් රනිල්ට ඡන්දයක් තියෙනවද? ගම්මල නෑ රනිල් නියත පරාදයි. එයා දැන් එක එකව කියන්න පටන් අරගෙන. එක වෙලාවක් මන්දක හැමතැනම කියනවා අනුර මගේ යාළුවා, අනුර මගේ මිත්‍රයා, මා මිත්‍ර අනුර. මතකද මේක කරද්දි මගේ මිත්‍ර අනුර කුමා මෑතුමා ඌ කියන්නේ බා මගේ යාළුවා. ඔය එන්නේ මොකටද දන්නවද? ෂේප් වෙන්න. ඒවට අහුවෙන්නේ අපි. යාළුවා කිව්වට මහා බැංකුව අංචාව පිළිපද පරීක්ෂණ කරලා ඔයා අධිකරණයට ගෙනියනවා රනිල්. ඔයා අපිට යාළුවා කිව්වට LRC කේ මෑත කාලේ ඉඩම් බෙදපු එක ගැන පරීක්ෂණ කරලා ඔයා අධිකරණයට ගෙනියනවා රනිල්. ඔයා අපිට යාළුවා කිව්වට පෞගේ කාලේ മന്ത്രിවරු බිලීක් බා ගන්න බාර් පර්මිට් බෙදපු යටි හොයනවා. සමහර മന്ത്രിලට බාර් පර්මිට් 3 ගන්න දීලා තියෙනවා. පර්මිට් එකක් විකුණන්නේ කෝටි 3ට. හරිද? පර්මිට් 3ක් හම්බුනම කෝටි 9යි. එහෙමයි මේකල සල්ලි හොයන්නේ. හොයන්න ඕනේ නැද්ද? හොයනවා. රනිල් වික්‍රමසිංහ ඔයා යාළුවා කිව්වට පෙට්‍රල් සෙඩ් වලට ලයිසන් දීපු විදිය හොයනවා. එතකොට යාට දැනේ යාළුවගේ තරම. මතක තියාගන්න. ඊට පස්සේ යා මට පහුගේද ආයක කියනවා. යා මොනවද ප්‍රශ්න වගේක් අහලා මට උත්තර දෙන්න කියලා කියනවා. එයාගේ ගැඹුරු දේශපාලන ආර්ථික ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින් මම යාගෙන් සරල ප්‍රශ්න කීපයක් අහන්නම්. ඒ කඩයි විභාගේ පාස් වුණොත් තරවට උත්තර දෙන්න. Let's go. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ කඳුරට හොරු කියලා කිව්වා. ඒක ඇත්තටද කිව්වේ බොරුවටද කිව්වේ? ඒක දැනගන්න ඕන අපිට. නේද? ඊට පස්සේ රනිල්ට දිනේෂ් ගුණවර්ධන කිව්වා හොරා කියලා. රෝයල් එකේ එක පන්තියේ යාළුවෝ දෙන්න. දිනේෂ් ගුණවර්ධන කියනවා රනිල් වික්‍රමසිංහට හොරා කියලා. මට උත්තරයක් දෙන්න. බොරුවටද කිව්වේ ඇත්තටද කිව්වේ? හරි සරලයි මේවා. ඔයා අරගොල්ලන්ට හොරු කිව්වා. ඒගොල්ලෝ ඔයාට හොරු කිව්වා. කවුද හොරා? කවුද හොරා? හොරා.
මීට වැඩිය හොඳයි බම්මට ඊළඟ රාජ්‍ය මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කරමින් එයාගේ උපදේශකවරු පත් කරගෙන තියෙනවා එක උපදේශකෙක් අකිල විරාජ් දැන් මහජනයාගේ සල්ලි ලක්ෂ ගණනක් වියදම් කරලා තියෙනවා එයා විනි පඩි ගිවන්න මහජනයාගේ සල්ලි වලින් ලක්ෂ ගණනක තෙල් ගහලා තියෙනවා මහජනයාගේ සල්ලි වලින් ගෙනාපු කෝටි ගණන් වටින වාහනයට දීලා තියෙනවා මොකද රනිල්ට උපදෙස් ගන්න රනිල් එක උත්තරයක් දෙන්න ඔයා අකිල විරාජ්යෙන් ගත්තු එක උපදේශයක් රටට කියන්න දැනගන්න ඕනද අපි ඇයි මහජනගේ සල්ලි වලින් උපදේශකකට පඩි ගෙවන්නේ සාගල රත්නායක රනිල් වික්‍රමසිංහගේ උපදේශකේ ආණ්ඩුවෙන් ලක්ෂ ගණන් පඩි ගෙවලා තියෙනවා ආණ්ඩුවෙන් කෝටි ගණන් වාහන දීලා තියෙනවා ආණ්ඩුවෙන් සිය ගණනක් ආරක්ෂාව දීලා තියෙනවා ආණ්ඩුවෙන් මහජනගේ සල්ලි වලින් තෙල් ගහලා තියෙනවා රනිල් එක උත්තරයක් අපිට කියන්න සාගලගෙන් ගත්තු එක උපදේශක උපදේශයක් රටට කියන්න ඒ පදේ විවාද පාසුම අනිත් ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න මේ මොකද දන්නවද රනිල් වික්‍රමසිංහ මානසික ආතතියෙන් ඉන්නේ ඔහු දීර්ඝ කාලයකට පස්සේ නේද 1977 න් පස්සේ ඔහුගේ පිටිපස්ස හිටපු ගොඩක් අය ජනාධිපති පුටුවේ වාඩි වුණා මෙයා 77 පාර්ලිමේන්තුවට එන්නේ චන්ද්‍රිකා 94 පාර්ලිමේන්තුවට ඇවිල්ලා 94ම ජනාධිපති වෙනවා මෙයාට 77 ආවා 94 බැරි වුණා ඊළඟ මහින්ද රාජපක්ෂ මෙයා ඇමති ධූරයක් දරනකොට මහින්ද පාර්ලිමේන්තුවෙත් නැහැ 77 හැබැයි රනිල්ට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි වුණා මහින්ද පුටුවේ වාඩි වුණා 2015 අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී මේ පැත්තට ඇවිල්ලා මෛත්‍රී පුටුවේ වාඩි වුණා රනිල්ට බැරි වුණා 2019 කවදාවත් පාර්ලිමේන්තුවට ආපු නැති කිසිදු ඡන්දයකට ඉල්ලපු නැති ගෝඨාභය ඉල්ලුවා ජනාධිපති වුණා රනිල්ට බැරි වුණා බලන්න කොච්චර අසමත්කමක්ද 77 පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ පුටුවේ වාඩි වෙන්න කොච්චර උත්සාහ කරත් බැරි වුණා අන්න අහම්බයකින් පොට්ට චාන්ස් එකකින් පුටුවේ වාඩි වුණා දැන් මොකද වෙන්නේ එතුමාට නියත වශයෙන් සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට ඔය පුටුවෙන් බහින්න වෙනවා ඒක විසින් ඇති වෙලා තියෙන වියවුල තමයි එතුමා ඔය තන තන කියව කියව යන්නේ මා මිත්‍රයා කියන්නේ මේ නිසා වියවුල නැත්තම් මට මිතුරා කියයිද ඒ නිසා අපිට තියෙන්නේ එතුමා ගැන අනුකම්පා කරන්න මොකද නේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියලා කියවන්න වෙන්නේ සැප්තැම්බර් 21 දක්වා විතරයි ඊට පස්සේ හිටපු දැන් සජප වේදිකාව මොකද කියන්නේ ඒගොල්ලෝ කියන්න පටන් ගන්නවා රනිල් සහ අපි අතර ඩීල් එකක් තියෙනවා මම කියන්නේ ඩීල් ටික Let's go සජිත් ප්‍රේමදාස ඔයාගේ සංස්කෘතික අරමුදල විනාශ කිරීමට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් පැවැත්තුණා ඒක මඟ නතරුනේ කොහොමද අන්න ආණ්ඩුවත් එක්ක දෙන ඩීල් එක නිසා නැත්තම් සංස්කෘතික අරමුදලේ මුදල් වංචාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දියත්තුණු පරීක්ෂණ යන්න ඕන ඉස්සරහට මඟ නතර වුණා අන්න ඩීල් කියන්නේ ඒවට සජබේ ඉන්න මන්ත්‍රීවරු ගණනාවකට රනිල් වික්‍රමසිංහ බාර් පර්මිට් දුන්නා අද සජිත්ගේ වේදිකාවේ බාර් පර්මිට් එක රනිල්ගේ නැත්තන් නැහැ කියන්න මම ඔප්පු කරනවා මතක තියාගන්න අන්න ඒවට තමයි ඩීල් කියන්නේ එල්ආර්සී එක ඉඩම් මහනුවර හන්තාන ඉඩමෙන් අක්කර 12ක් කබීර් හසීම්ට දෙන්න කියලා රනිල් වික්‍රමසිංහ ලිඛිත නියෝගයක් කරා අන්න ඩීල් සජිත්ගේ වේදිකාවේ
ඉඩම් රනිල්ගේ. එම රනිල් වික්‍රමසිංහ ලිඛිත නියෝගයක් කරේ නැත්නම් මට කියන්න සජිත් ඔයා මම ඔප්පු කරනවා ලියුම් මංගාව තියෙනවා. එයාට ඕනනේ ඩීල් දැනගන්නනේ. ඔන්න ඩීල්. පහුගියද රනිල් වික්‍රමසිංහ හම්බ වෙලා ජාතික ජනබලවේගයට එරෙහිව අවලාද ගහන්න කුමන්ත්‍රණය කරමින් වැඳ වැටි වැටි මරික්කාර් ගිහිල්ලා කාර් පර්මිට් ඉල්ලනවා. අනේ සර් රත්සන් කරන්න. අන්න ඩීල්. එළිය ගහගන්න කතා කරනවා. හම්බුනාම කාර් පර්මිට් ඉල්ලනවා. ඒවට තමයි සජි ඩීල් කියන්නේ. ඒ විතරක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ ඇමරිකාව යනකොට ආණ්ඩුවේ මුදල් වලින් සජබේ මන්ත්‍රීවරු අරගෙන ගියා. අන්න ඩීල්. රනිල් වික්‍රමසිංහ ඩුබායි යනකොට සජබේ මන්ත්‍රීවරු අරගෙන ගියා. අන්න ඩීල්. උගණ්ඩාව යනකොට රනිල් වික්‍රමසිංහ සජබේ මන්ත්‍රීවරු අරගෙන ගියා. අන්න ඩීල්. රජිත් අපිට ඩීල් ගැන කතා කරනවා.